අපේ ආහාර රටාව තමයි නිරෝගිකම අත්කර දෙන විශාලම ආහාර රටාව හැටියට අපි දකින්නේ. ලංකාවේ උපතේදී ආයු කාලය රජ කාලයේදී තිබිලා තියෙනවා 140ක් කියන එක තමයි බටහිර දත්ත මගින්, විශේෂයෙන්ම බටහිර වැසියන් ලංකාවට ආපු ඒ දත්ත පදනම් කරගෙන විද්‍යාත්මකව අද මේ බටහිර තියෙන විශ්වකෝශවල සඳහන් වෙන්නේ. එතකොට අපි රජ කාලයේදී අවුරුදු 140ක් ආයු තිබ්බ පිරිසක් දැන් අපේ ආයු කාලය ඊට පස්සේ විශේෂයෙන්ම මේ බටහිර ජාතීන්ට යටත් වීමත් එක්කම අපේ ආයු කාලය යටට ගිහිල්ලා දැන් නැවත අවුරුදු 74ක් දක්වා ඉහළට යෑම නිසා විශේෂයෙන්ම අර මුල තිබ්බ ආයු කාලය ගැන තේරුමක් නැති අය දැන් තියෙන ආයු කාලය ගැන කල්පනා කරනවා ඉතාමත්ම ඉහළ ආයු කාලයකට මේ බටහිර ගැතිවීම නිසා හම්බුණා කියලා. ඒක වැරදි අර්ථකථනයක්. අපේ සමහර රජවරු අවුරුදු 70 රජ කරලා තියෙනවා. අනිත් එක අපි දන්නවා රජතුමාට ඕනෑම දෙයක් කන්න බොන්න පුළුවන්. නමුත් ඒ කෑම බීම ගැනීම නිසා ඒ අයට කිසිම විදිහකින් මේ අද තියෙන මේ බෝනවන රෝග, දියවැඩියාව, පිළිකා වැනි රෝග හැදිලා නැහැ. එතකොට ඒකෙන්ම තහවුරු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ තිබ්බ ආහාර රටාව, පාරම්පරික ආහාර රටාව ඉතාමත්ම සුවිශේෂී ආහාර රටාවක් තිබියත් බව අපිට දත්ත හම්බෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල් අපගේ තිබ්බ ආහාර රටාව අධ්‍යයනය කරන්නට ආරම්භ කරලා තිනවා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියනවා පාරම්පරික ආහාර රටාවට යාම තුළ තමයි අපිට අපේ නිරෝගිකම අත්කරගන්න විශේෂයෙන්ම බෝනෝන් රෝගවලින් වැළකීම සඳහා තියෙන ප්‍රධානම කාර්යභාරය හැටියට හඳුනාගෙන තියෙනවා. ඒකෙදී අපි අපේ අතීතයේ විග්‍රහ කරලා බැලුවොත් එහි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙන එකක් තමයි අපි එදා ආහාරයට අරන් තියන්නේ පාරම්පරික සහල් ඇතුළු විවිධාකාරයේ වූ ධාන්‍ය වර්ග රාශියක්. දෙවැනි එක තමයි අපි ඒ දවස්වල කාපු පළතුරු සහ එළවලු ඉතාමත්ම ලොකු ආහාර විවිධත්වයකට හිමිකම් කියපු අපේ නිරෝගිකම අත්කරලා දෙන ආකාරයේ ආහාර රටාවකට සම්ප්‍රේෂණය වීමට අවශ්‍ය කරන ධාන්‍ය, පළතුරු සහ එළවලු එදා තිබිලා තියෙනවා.